අපි පෙරට ගාමි සමාජවාදී පක්ෂය විදිහට විපක්ෂයේ පක්ෂ ගණනාවකට සහ වාමාංශික පක්ෂ ගණනාවකට ආරාධනා කළා සාකච්ඡා කරමු කියලා කරුණු තුනක් සම්බන්ධයි. පළවෙනි එක තමයි මේ වෙනකොට රට පුරා ජන අරගලයක් දියත් වෙමින් තියෙනවා. ඒ ජනතාවගේ අභිලාෂයන් ජයග්‍රහණය කිරීම සඳහා ගන්න ක්‍රියාමාර්ග මොනවාද කියන එක. දෙවැනි එක තමයි දැවැන්ත මර්ධනයක් දියත් වෙලා තියෙනවා. විශේෂයෙන් පහුගිය මැයි 9 වෙනිදා රාත්‍රී ඇතිවෙච්ච සිද්ධීන් පදනම් කරගෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු බිය ගැන්වීම් සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියන එක සහ මේ අවස්ථාවේදී අපිට ගත හැකි දේශපාලන ප්‍රතිසංස්කරණ මොනවද? විශේෂයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වගේ ප්‍රතිසංස්කරණයක් දේශපාලන ප්‍රතිසංස්කරණයක් සඳහා අපිට යෝජනාවක් තිබුණා. අපේ යෝජනාව තිබුණේ ඒ සියලු කරුණු අන්තර්ගත කරගත්ත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ ජනමත විචාරණයක් කියන එක. ඉතින් මේ කරුණු සම්බන්ධයෙන් අපි පක්ෂ ගණනාවක් එක්ක සාකච්ඡා කරා. අද සමග ජන බලවේගයේ සමග සාකච්ඡා කරා. මේ සාකච්ඡාවට අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විදියට අපේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමු සහෝදරයාත් මමත් සහභාගී වුණා. සමග ජන බලවේගය වෙනුවෙන් එහි ලේකම් රංජිත් මන්තුම බණ්ඩාර මහතාත්, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් මහතා, ඉරාන් වික්‍රමරත්න මහතා සහ මුජිබ රහ්මන් මහතා සහභාගී වුණා. ඒත් අපි අතර ටිකක් පුළුල් සාකච්ඡාවක් පැවැත්තුණා. විශේෂයෙන් අපේ පක්ෂවල වැඩපිළිවෙල සම්බන්ධෙනුත් ඒ සාකච්ඡාව පැවැත්තුණා. මේ හදිසිය අවස්ථාවේදී මේ අවස්ථාවේ කෙටි කාලීනව ජනතාවට ජයග්‍රහණ සහ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ගැනත් කතා කරා. විශේෂයෙන් අපි සාකච්ඡා කරපු කරුණවලදී මූලික කරුණවලදී දැනට මේ උද්ඝෝෂකයන් මර්ධනය කිරීම සඳහා එල්ල වෙලා තියෙන ක්‍රියාමාර්ගය පරාජය කිරීම සඳහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන කටයුත්තේදී අපේ පක්ෂ දෙක එක අදහසක ඉඳිමින් කටයුතු කරන්න පුළුවන් කියන අදහසක් ආවා. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඒ ක්‍රියාමාර්ග සම්බන්ධ පොඩි පොඩි වෙනස්කම් තිබියදී පොදුවේ විධායක ජනාධිපති ක්‍රමය පූර්ණ වශයෙන් අහෝසි විය යුතුයි කියන එක සම්බන්ධ එකගතාවයක් තිබුණා. ඉතින් අපේ පක්ෂවල ප්‍රතිපත්ති අතර වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් තිබියදීම මේ නිශ්චිත ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ කාරණාවලදී එකඟතාවයකුත් තිබෙන බව සාකච්ඡා වුණා. දැන් අදින් පසුවත් නැවත මේ ඇතිවන වෙනස්කම් සමග විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ වෙනකොට 43 සේනාංකය දෙමළ ජාතික සන්ධානය, සමගි ජන බලවේගය, එක්සත් සමාජවාදී පක්ෂය සහ සමාජවාදී ජනතා සංසදය කියන පක්ෂ සහ සංවිධාන සමග සාකච්ඡා කරලා තියෙනවා. අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ජනතා විමුක්ති පෙරමුණට අපි ආරාධනා කරලා තියෙනවා සාකච්ඡා කරමු කියලා. මේ කරුණු සම්බන්ධයෙන් විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ අපේ පක්ෂය අතර දේශපාලන වැඩපිළිවෙළවලදී අපිට එක්සත් ක්‍රියාමාර්ග යන්න පුළුවන් කොයි විදිහකට කියන එක ගැන සාකච්ඡා කරමු කියලා අපි බලාපොරොත්තු වෙනවා. නුදුරු අනාගතයේදී ඔවුන් සමගත් සාකච්ඡා කරන්න අපිට අවස්ථාවක් ලැබෙයි. සමගි ජන බලවේගය රටේ ප්‍රධාන විපක්ෂය හැටියට අපේ වැඩපිළිවෙලක් අනුව අපි පාර්ලිමේන්තුව තුළ සියලුම දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කරමින් රටේ තියෙන අර්බුදකාරී තත්ත්වය සමනයකට පත් කරන්නට වැඩ කරනවා. වගේම අපේ රට තුළ තියෙන සියලුම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ බලවේගත් එක්ක සාකච්ඡා කිරීම පාර්ලිමේන්තුවේ නියෝජනය වුණත් නොවුණත් ඒ හැමෝටම කතා කරන්නට අපි කල්පනා කරා වැදගත් කියලා. ඒ නිසා අද පෙරටුගාමි සමාජවාදී පක්ෂයත් එක්ක අපි මේ සාකච්ඡාව ඉතාම විවෘතව කරා. අපට ඕනේ වෙන්නේ මේ වෙනකොට මේ රටේ පවතින දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීම සඳහා හැමෝගේම සහයෝගය ලබා ගැනීමට. ඒ වගේම අපට අපි රට තුළ ඇතිවෙච්ච අරගලය, ඒ අරගලයේ විවිධ ජනතා මත ඉස්මතු වුණා. ඒ ජනතා මතයට ඉස්මතු වුණු ඒ අදහස් වලට ගරු කිරීමක් කර යුතුයි ඒ ජනතා හඬ. ඒ නිසා අපි මේ පක්ෂවලත් එක්ක කතා කරලා එහින් මතුවෙන දේවල් වල අපිට එකඟ වෙන්න පුළුවන් තැන් ගොඩක් තිබුණා. මේ රටේ විවිධ වෙනස්කම් කර යුතුයි කියන එක දේශපාලන ව්‍යුහය තුළ ඒ වෙනස්කම් කිරීම. ඒ සඳහා සමගි ජන බලවේගයට පෙරටුගාමි සමාජවාදී පක්ෂෙත් එක්ක කතා කරන්න පුළුවන් එකඟ වෙන්න පුළුවන් තැන් තියෙනවා, එකඟ වෙන්න බැරි තැන් තියෙනවා. අපි ඒ ගැන කතා කරා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව අද රටේ මාතෘකාවක් වෙලා තියෙනවා. ඒක අහෝසි කිරීම සඳහා දැඩි ඉල්ලීමක් තියෙනවා. ඒ ගැන අපි කතා කරා. ඒ වගේම පනවපු හදිසි නීතිය පිළිබඳව, ඒ හදිසි නීතිය භාවිතා කරන ආකාරය, එහි ජනතා මර්ධනයක් ඇති වෙයිද, ඒ ගැන අපි කතා කරා. ඒ නිසා අපි හිතනවා මේක ඉතා වැදගත් දේශපාලන ක්‍රමවේදය තුළ මේ සාකච්ඡාවලින් අද අපට යම් ධනාත්මක
අදහස් කීපයක් ඉස්මතු වුණා. අපිට ඉස්සරහට මේවා සාකච්ඡා කිරීමට ගෙන යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ප්‍රධාන විපක්ෂයේ හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා පූර්ණ සහයමකට ලබා දෙන මේ සාකච්ඡා ඉදිරියට ගෙනියන්න.